ඔබත් පිටරටක ඉඳන් ගොඩක් දුක් විඳින කෙනෙක්ද? ආදරය නිසා තැළුණු හිතක් ඔයාටත් තියෙනවද? එහෙනම් අදින් ඔබේ ප්‍රශ්නේ ඉවරයි. ඔබේ දුක හඳුනන ඔබේ යහපත පමණක් සිතන සාමා ගුරු මෑණියෝ. දරුපල නොමැති දරුවන් හට දරුපල ලබා දීම, ස්ත්‍රිය පුරුෂයා වශී කර දීම, අණවින කොඩිවින කැපීම, ග්‍රහාපල සඳහා යන්ත්‍ර දැමීම, නිවාස ආරක්ෂා කර දීම, සතුරන් මෙල්ල කිරීම ඇතුළු ඔබට අවශ්‍ය ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසවන්තව කර ගැනීමට දැන්ම ඇමතුමක් ලබා ගන්න. WhatsApp, Viber, Imo සඳහා 076-044-8197 සාමා ගුරු මෑණියෝ. අයිබවන්, අද මම ඔයගලන්ට කියලා දෙන්න ආවේ ඉතාමත් බලගත වශීකමක් ගැනයි. ඉතින් මේක ඔයාලා කරන වෙලාවේදී ඉතාමත් භක්තියෙන් විශ්වාසයෙන් කරන්න අනිවාර්යයෙන්ම ඔයගලන්ට ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයාව හැරගිය ඔයාගේ පෙම්වතා පෙම්වතිය නැවත ඔයා ළඟට ගෙන ගන්න ඕන. ඔයාට මේකෙන් වඩාත් වැදගත් වෙනවා. ඉතින් මේක හරියට කරලා හරියට ප්‍රතිඵල ලබා ගන්න කියලා ඉල්ලනවා. ඒ වගේම කියන්න ඕනේ මේ අපේ සබ්ස්ක්‍රයිබ් කරන අපේ YouTube channel එක යන්න. එතකොට ඔබන්ට පුළුවන් අපිට මේ වගේ ප්‍රයෝජනවත් වෙන වීඩියෝ ඔයාලා විතර තව තවත් ඔයාලා විතර එකතු කරන්න. ඉතින් ඒ නිසා අපේ YouTube channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ මේ වීඩියෝ එක මුලින් ඉඳන් අන්තිම වෙනකන් හරියට බලන්න. එතකොට ඔයාට පුළුවන් හැම දෙයක්ම හරියට දැනගෙන හැම දෙයක්ම හරියට අවබෝධ කරගෙන මේකම කරන්න. එතකොට ඔයාට අනිවාර්යෙන් 100%ක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔයා මේදී හරියට කරන්න. ඉතින් හරියට කරලා ප්‍රතිඵල හරියටම ලබා ගන්න කියලා කියනවා. ඉතින් ඔයගන්ට ඒ වගේම කියන්න ඕනේ මේක කරන වෙලාවේදී ඉතාමත් භක්තියෙන් කරන්න ඕනේ. ඒ නිසා ඔබ කාන්තාවකුණ මාසිකව සබ්දිනේදී මේ දේ කරන්න එපා. මේක එක සුවයුනන් පස්සේ ඔයාට මේ දේ කරන්න පුළුවන්. ඒ වගේම ඔබ පිරිමි පුත්කලෙක නම් ඔබ මත්පැන් භාවිතකින් තොරව තමයි ඔයා මේ දේ කරන්න ඕනේ. ඒව පාවිච්චි කළා මේ දේ කරන්න එපා. ඒ වගේම පිරිසිදු ස්ථානයක් තෝරගන්න ඔබ තනියෙන් තමයි මේ දේ කරන්න ඕනේ. මේක විශේෂයෙන් කරන්න මේකට කිසිම මන්තරයක් නැහැ. ඒ නිසා ඔයා මේක ඉතාමත් භක්තියෙන් විශ්වාසයෙන් යුතුව ඔයා මේ දේ කරන්න අනිවාර්යෙන් ඔයාට ප්‍රතිඵල අනිවාර්යෙන් ලැබෙනවා නොඅනුමානයි. ඉතින් මේ දේ හරියට කරොත් ඔයාට 100%ක ප්‍රතිඵල ඔයාට අත්විඳින්න පුළුවන්. ඉතින් මම ඔබට මේකට අවශ්‍ය කරන දේවල් කියන්නම්. අපිට මේකට අවශ්‍ය වෙන්නේ මේ වගේ peer කොළයක් අවශ්‍ය වෙනවා. මේ වගේ ලොකු කොළයක් ගන්න මෙන්න මේ size උනාට කමක් නැහැ. මේ වගේ කොළයක් ගන්න peer කොළයක්. ඒ වගේම අපිට නිල් පෑනක් අවශ්‍ය වෙනවා. ඔයගොල්ලෝ මතක තියාගන්න මේකට අවශ්‍ය වෙන්නේ නිල් පෑනක්. මේකට ඕනේ නිල් පෑනක් විතරයි. ඉතින් ඒ වගේ ඉරට්ටක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මේ ටික ඇති ඔයාට ඕන කෙනාව වශී කරගෙන ඔයාලඟට නැවතත් ඔයාගේ වශීගයට ගන්න. ඉතින් මම ඔයගලන්ට මේකට ඕනේව කියලා දුන්නා. ඒ වගේ මම ඔයගලන්ට කරන විදියත් කියලා දෙන්නම්. ඊට කලින් කියන්න ඕන මම ඔයගලන්ට ආයත් මතක් කරනවා මේකට කිසිම අන්තරයක් නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ ඉතාමත් භක්තියෙන් විශ්වාසයෙන් යුතුව මේ දේ කරන්න අනිවාර්යෙන් ඔයගලන්ට ප්‍රතිඵල ලැබේ. ඉතින් මම ඔයගලන්ට මේක කරන විදිය කියලා දෙන්නම්. මේක ඉස්සෙල්ලාම අර මං කිව්ව peer කොළය අතර ගන්න. අතර අරගෙන ඉවර වෙලා ඔයාට අර කිව්ව පෑන අරගෙන මෙන්න මේ peer කොළේ, කියන්නේ මේ පිටිපස්සෙ නෙමෙයි peer කොළේ ඉස්සරහා තියෙන මේ peer කොළේ ඉස්සරහා මේ මඩ ධාරයක් තියෙනව නේද? මේ ධාරේ දෙකට බෙදෙන තැන, දෙකට බෙදෙන තැන ඔයා ලියන්න ආදරේ කියලා. ඔයා ලියන්න ආදරේ කියලා. මේ විදිහට දෙකට බෙදෙන තැන ආදරේ කියලා ලියන්න. මෙන්න මේ විදිහට. මේ විදිහට ආදරේ කියලා ලියලා ඉවර වෙලා ඊට උඩ ඔයාට වශී කරගන්න ඕන කියන නම ලියන්න. අපි හිතමු ඔයාට වශී කරගන්න ඕනේ සයුමි නම්. ඔයා මේ විදිහට ලොකුවට සයුමි කියලා එයාගේ නම ලියන්න මේ peer කොළේ උඩ. ආදරේ කියන එකට උඩ. ආදරේ කියන යට තමයි ඔයාගේ නම ලියන්න ඕනේ. ආදරේ කියන එක උඩ තමයි ඔයාට වශී කරගන්න ඕන කෙනාගේ නම. ආදරේට යටින් තමයි ඔයාගේ නම. අපි හිතමු ඔයාගේ නම නිමල් කියලා. ඔයා එනම් මේ ආදරේ කියන එකට යටින් මේ විදිහට නිමල් කියලා ලියා ගන්න. ඔයාට පේනවා තමයි මම ලියාගත්තා. ලියාගෙන ඉවරලා මම කරාට ඉරට්ටක් ගන්න කියලා. මේ ඉරට්ටෙන් ඔයාර ආදරේ කිව්ව ධාර තියෙන ඒ ධාරට මේ විදිහට තියා ගන්න. මේ විදිහට තියාගෙන ඉවර වෙලා මේක මේ විදිහට හරියට නවා ගන්න. නවාගත්තට පස්සේ අර ඉරට්ට දැන් ඉරට්ට කොමත් කොලයට වඩා දිග වෙන්න ඕනේ.
ඒ කොලෙට් වඩා දිග වුණාට පස්සේ මේ ඉරට්ට මෙහෙම දැන් මේ ගාන්ට මේ පැත්තෙන් එන්න බෑ. නමුත් මේ පැත්තෙන් එන්න පුළුවන්. ඒ එන පැත්තේ දැන් වැඩි පැත්ත තියෙන වැඩි පැත්ත මෙහෙම කරලා නවා ගන්න. නවා ගත්තට පස්සේ ඉරට්ට කැඩෙනවා. මේ ඉරට්ට කැඩුනට පස්සේ මෙහෙම කරලා මේ කොලේ පළඳු වෙනකම් මේ විදිහට කූරු මෙහෙම මේ කොලේ පළඳිනවා. ඉරට්ට අතාරින්න නැතුව මෙන්න මේ විදිහට මේ කොල ටික කියනවා ආනමලිපු කොල ටික මේ විදිහට පළඳු කරගන්න මේ විදිහට ඉරා ගන්න මේ විදිහට ඉරා ගත්තට පස්සේ හරිද මේ විදිහට නැවතත් ඔයක දිග ඇරලා බලලා ඔයක නම නැහැනේ දැන් අපි දීපු නමත් ආදරේවත් නැහැ මේක මේ විදිහට ආදරේවත් නමත් නැහැ ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්න ඕනේ මේකේ පොඩි පාරක්වත් තියෙන බෑ ඉතින් අපි මේ ලියපු කොල ටික නැව ඊට පස්සේ මේ අපි ලියපු කොල ටික මේ රටත් සමග වා ගිහිල්ලා ඔයා පස්සට ඔයා කාටත් පේන්නේ නැතුව පස්සට ඔයා මේක වල්ලන්න ඕනේ මේක පස්සට වල්ලලා මේ රටත් සමග රට කඩල කල්ලා කෑලි වලට දැම්මත් කමක් නැහැ මේක ඔය තාමත් භක්තියෙන් කරා නම් ඔයාට අනිවාර්යෙන් ප්‍රතිඵල ලැබේ ඉතින් අනිවාර්යෙන් ඔයාට ප්‍රතිඵල ගන්න ඕනේ නම් ඔයා මේක නිවැරදිව කරන්න ඕනේ මං කියපු හැම දෙයක්ම පිළිපැදලා නිවැරදිව කරොත් ඔයාට අනිවාර්යෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඒ නිසා මේ දේ හරියට කරන්න කියලා කියනවා ඉතින් ආයත් මතක් කරන්න ඕනේ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයා අපේ YouTube channel එක subscribe කරන්න අන්න එතකොට අපිට පුළුවන් ඔයාලට මේ වගේ ප්‍රයෝජනවත් වෙන video තවත් ඔයාලා විතර ගේන්න. ඉතින් ඔයාලට මේ video එකේ යම් කිසි දෙයක් තේරුනේ නැත්නම් පහලින් comment එකක් දාන්න අනිවාර්යෙන්ම ඔයගලන්ට ඒක reply කරනවා. ඉතින් කරලා බලන්න ඔයාලට ප්‍රතිඵල අනිවාර්යෙන් ලබා ගන්න. ඉතින් අදට අපි ඔයාලගෙන් යනවා. ඉතින් නැවතත් අපි ඔයාලව හමු වෙනවා. ඉතින් නැවතත් අපිට වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. යම් කිසි දෙයක් තේරුණ නැත්නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ගන්න රිප්ලයි කරනවා අනිවාර්යෙන්. ඉතින් අදට අපි ඔයාලගේ වෙත යනවා. ඉතින් අපි නැවතත් මේ වගේ වීඩියෝ එකක් අරන් ඔයාලට වෙතට ආයෙත් එනවා. ඉතින් හැමෝම එතකන් පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි. ඔබත් පිටරටක ඉඳන් ගොඩක් දුක් විඳින කෙනෙක්ද? ආදරය නිසා තැළුණ හිතක් ඔයාටත් තියෙනවද? එහෙනම් අදින් ඔබේ ප්‍රශ්නේ ඉවරයි. ඔබේ දුක හඳුනන ඔබේ යහපත පමණක් සිතන සාමා ගුරු මෑණියෝ. දරුපල නොමැති දරුවන් හට දරුපල ලබා දීම, ස්ත්‍රිය පුරුෂයා වශී කර දීම, අණවින කොඩිවින කැපීම, ග්‍රහාපල සඳහා යන්ත්‍ර දැමීම, නිවාස ආරක්ෂා කර දීම, සතුරන් මෙල්ල කිරීම ඇතුළු ඔබට අවශ්‍ය ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසවන්තව කර ගැනීමට දැන්ම ඇමතුමක් ලබා ගන්න. WhatsApp, Viber, Imo සඳහා 076 044 81 97 සාමා ගුරු මෑණියෝ.